ලෝකයම විශ්මයට පත්කරමින් ඉතිහාසයේ පළමුවරට සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ජීවයට හිතකර ලක්ෂණ සහිත ග්‍රහ පද්ධතියක් සොයා ගැනීමට ලාංකීය විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වෙ තිබෙනවා. නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේදී අද මේ බව අනාවරණ කළ අතර මේ ඊට අදාළ සම්පූර්ණ තොරතුරු එකතුවයි. නාසා ආයතනයේ කෙප්ලර්-2 දුරේක්ෂයේ දත්ත භාවිතා කර පෘථිවියට ආලෝක වර්ෂ 1133ක් දුරින් පිහිටි මෙම සෞරග්‍රහ මණ්ඩලය හඳුනාගෙන තිබුණා. ඒ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ විද්‍යාඥ මහේෂ් හේරත්, සරෝජ් ගුණසේකර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න යන මහත්වරුන් විසින් කන්‍යා රාශියේ එපික් තාරකාව වටා භ්‍රමණය වන පෘථිවියට වඩා විශාල ග්‍රහලෝක දෙකක් මෙහිදී සොයාගෙන තිබුණේ වසරක කාලයක් පුරා සිදු පරීක්ෂණ අනුවයි. මෙම ග්‍රහලෝක දෙක තුල වායුගෝලයක්, ජලය සහිත පෘෂ්ඨයක් සහ පාෂාණ ආභ්‍යන්තරයක් ඇති බවටයි විශ්වාස කරන්නේ. අදාළ ග්‍රහලෝක දෙක සඳහා තබන ලද නාමයන් පිළිබඳ විද්‍යාඥ මහේෂ් හේරත් අද අනාවරණ කළා. හැබැයි ග්‍රහලෝක දෙකට අපි බැලුව පුළුවන්ද කියලා, අපිටම නම් දාන්න පුළුවන්ද කියලා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ සාමාන්‍ය ග්‍රහලෝක වල නම දාන්නේ ජාත්‍යන්තර බැලුව මේ කුවාගත ටෙලස්කෝප් එකේ සෝගල් ඒකේ නම තමයි. ඒ හින්දා අන්තිමනම අපිට දාන්න පුළුවන් නාම තිබ්බේ K2 310 P K2 310 C. උෂ්ණත්වය අඩු තැඹිලි පැහැ තාරකාවක් වටා භ්‍රමණය වන මෙම ග්‍රහලෝක දෙකම පෘථිවියට වඩා විශාල බවයි ඔහු කියා සිටියේ. එම ග්‍රහලෝක දෙකේම එක කොටසක් නිරන්තරයෙන්ම අඳුරේ පවතින බවද ඔහු හෙළි කළා. අදාළ ග්‍රහලෝකවලින් K2 310 C ග්‍රහයා මත උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ක් වන අතර එය වියලි සමයක ලංකාවේ යාපනය ප්‍රදේශයේ උෂ්ණත්වයට සමාන වනවා. ජීවය පිළිබඳ පරිසර සාධක සහිත ග්‍රහලෝකයක් ලෙසයි එය සලකනු ලබන්නේ. කෙසේ වෙතත් පෘථිවියට වඩා වැඩි වේගයකින් මෙම ග්‍රහලෝක පරිභ්‍රමණය වන බවද මහේෂ් හේරත් මහතා අනාවරණ කළා. දවස් 13 යනවා, අනිත් එක දවස් 65 යනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවුරුද්දක් කියන්නේ පළවෙනි ග්‍රහයක දවස් 13යි. ඒ කියන්නේ දැන් අපිට අවුරුද්දක් කියනකොට එතකොට මේ ග්‍රහලෝ දැන් පෘථිවිය අවුරුද්දක් කියනකොට මේ ග්‍රහය 25 පා 26 පා 26 පා අතර ඒ වගේ දෙක ගිහිලා තියෙනවා. ඒ කියන්නේ අපේ එක්කෙනෙක් අවුරුද්දක් කියනවා කියන්නේ එහේ ඒකේ එක්කෙනෙක්ට අවුරුදු 26ක් කියන එක. එතකොට දෙවෙනි ග්‍රහය දවස් 65කින් යනවා. දවස් 65 ග්‍රහය අතම කියවනම් කෙප්ලර් මෙහිමින් අපේක්ෂ ඒ පරිභ්‍රමණ වේගය දිගම කාලය ඇති මේ ග්‍රහ අතරින් එකක්. මොකද ගොඩක් ඒ කෙප්ලර් මෙහිමේ දවස් 80ක් විතරයි වන්නේ. ඒ දවස් 80ක් කාලේ හරිම අමාරුයි. අතම කියවනම් දවස් 50ට වඩා තියෙන පරිභ්‍රමණ වේගය තියෙන ග්‍රහ ලොකු හරියට. ශ්‍රී ලංකාවේ මෙම පළමු ග්‍රහ මණ්ඩල සොයා ගැනීම නාසා ආයතනය ඇතුළු ජාත්‍යන්තර විද්‍යාඥයන් විසින්ද පිළිගෙන තිබෙනවා. මේ මන්ත්‍රී නෝටිස් ඔෆ් ද රොයල් ඇස්ට්‍රොනොමිකල් සොසයිටි කියන සංග්‍රහය අපි යවුවා. ඒක පිළිගත්තා මේ ජූනි මාසේ පස්වෙනිදා පිළිගත්තා. ඒක පබ්ලිෂ් කරේ අන්තිමටම ගිය මාසේ අන්තිමටම වගේ තමයි. මේ වෙනකොට අන්තර්ජාලයේ හොයාගන්න පුළුවන් වෙයි. K2 310 B කියන එකට යවුවම හොයාගන්න පුළුවන් වෙයි අපේ ඒ යවුව ආටිකල් එකකට. ඒ වගේම නාසා මේ කැල්ටෙක් JPL කියන කට්ටියේ සම්පූර්ණ පිළිගත්ත මේ ග්‍රහලෝක දෙකක් තමයි හොයාගත්තේ කියලා. මෙය තාරකා විද්‍යාවේ ඉහළ දියුණුවක් ලබා සිටින ඉන්දියාව අභිබවා යමින් ලැබූ ජයග්‍රහණයක් බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සනත් පණාවැන්නගේ මහතා සඳහන් කළේ. මුල් වතාවට අපි මේ වගේ සෞරග්‍රහ පද්ධතියට පිටින් පිහිටි ග්‍රහ වස්තුන් දෙකක් ග්‍රහයන් දෙදෙනෙක් සොයාගෙන ලබන්නේ. ඉතින් මේක මොන වගේ වැදගත් සොයා ගැනීමක්ද කියලා කියනවා නම් දැන් ඉන්දියාවගේ රටක් ගත්තොත් ඉන්දියාව අපි දන්නවා විශාල තාරකා විද්‍යාඥයන් සිටින ඒ වගේම මේ ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ විශාල කාලයක් තිස්සේ කරපු රටක්. නමුත් එහෙම වුණත් ඉන්දියාව විසින් සෞර ග්‍රහ පද්ධතියට බාහිරින් පිටි ග්‍රහයක්
මුල් වතාව සොයාගෙන ලබන්නේ පසුගිය වසර 2018 වසර. ඉතින් අපි අපේ මොනවද දෙන්නේ සොයාගන්නවා ඊට පස්සේ වසර. ඉතින් එයාශි බලනකොට ඉතාමත් වැදගත් සොයාගෙන වෙනවා. මොකද දැන් ඒකෙන් අපට තේරෙනවා මේක විතරක් සුලභව දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතාමත්ම විශේෂ පාසයන් කලාපයේ රටක විද්‍යාඥයන්ට මේ වගේ සොයාගැනීම සඳහා කරන්න තියෙන අවස්ථා අතිශයවලයි. ඉතින් බඳු අතිශය විරල අවස්ථාවක් උදා කර ගැනීමට ලැබීම පිළිබඳව අපි මේ අවස්ථාවේදී සන්තෝෂ වෙනවා. මෙම ග්‍රහලෝක සඳහා සිංහල නාමයක්ද ලබා දීමටයි පියවරගෙන ඇත්තේ. අපි ඒ සඳහා නමක් අතරම පිළිබඳව සොයාබැලීමක් කෙරුවා. මේ අද උදෑසන මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම සිංහල මාචාර්යවරයෙක් වන විමල් බලගල්ලේ මහතා, මාචාර්ය ජ්‍යෙෂ්ඨ මාචාර්ය රත්නසිරි අරංගල මහතා එදිනම මම කතා කරලා අපි සාකච්ඡා කරලා සෞරග්‍රහ පද්ධතියෙන් පරිබාහිරව තියෙනවා කියන කාරණයක්, ඒ වගේම ඉතාම ඈත තියෙනවා කියන කාරණයක්. මොකද මේ ග්‍රහවස්තු තියෙන්නේ ආලෝක වර්ෂ 1133ක් ඈතින්. ඉතින් මේ කාරණ පදනම් කරගන්නෙමින් සෞරග්‍රහ පද්ධතියට බාහිරින් පිටේ පාරග්‍රහයෙන් හැදෙට අපි නම් කරන්න තීරණය කළා. ඒක සම්පූර්ණයෙන්ම ගැළපෙන සිංහල පදයක්. ඉතින් ඒකත් අපි මේ අවස්ථාවේදී ජනගත කරමු. මෙම ජයග්‍රහණය ලැබමින් රටට කීර්තියක් අත්කර දුන් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට සහ එහි විද්‍යාඥයන්ට ලංකා ඒ නිවුස් අපගේ උණුසුම් සුබ පැතුම්.